මෙයා මගේ අක්කගේ පුතා. මං ඉතින් බලාගත්තේ දැන් 2011 ඉඳලා. මෙයාට අසනීප තිබුණ මුලින්දලම අවුරුදු 20ක් විතර. මෙයාට බේත් දීදී හිටියා. මෙයා රෙදි මුදලාලි කෙනෙක්. ඉතින් මේ අම්ම නැති වුණා 2011 සැප්තැම්බර් මාසෙ. ඉතින් එතෙක් මෙතෙක් කල් මම බලාගන්න. මේ මෙයාට ඇවිදින්න බෑ. මේ කඩේකට ගිහිල්ලා තමයි මේක වුනේ. මේ බීඩි වගේක් ගන්න ගිහිල්ලා. ඉතින් ඒ වටේ ඒගොල්ලන් පොලිසිය ගියා. පොලිසියෙන් අංගොඩ අරන් ගියා. ඉතින් මේ හේක ගිහිල්ලා මේ උණු දේ තමයි දැන් අදට මේ ජනවාරි 29 වෙනිදාට අවුරුදු 10ක් වෙනවා. මොකද බීඩි ගෙනියන්නේ ගිහිල්ලා උනායි මොකද බීඩි ගේන්න ගියාම බීඩි නැtei කිව්වම මෙයා ගෙදර තිබුණ පොඩි පිහියක් ඒක ගෙනහිල්ලා අරේ මගේ අයියාගේ පුතෙක් ඒ පුතාට ගැහුවා. ඒකෙන් ඉතින් ඒගොල්ල පොලිසිය ඉස්පිරිතාලට ගෙනිච්ච යතුවාල වුණා. එදා ඉඳලා මේ පොලිසිය පැමිණිලා දැම්මා මම නෙමෙයි දැම්මේ ඒගොල්ල දැම්ම. ඉතින් අපි මෙයන් අරන් ගියා. අරන් ගියාට පස්සේ ඉතින් අපි මෙන් ඇහුවා අම්මගේ නෝයි මගේ නෝයි. අම්මා එතකොට හිටියා, අයියත් හිටියා. අයියා දැනට ගෙදර නැහැ. ඉතින් එතෙක් මෙතෙක් කල් මේ මම කරගෙන යන දැන් අවුරුදු මොකක්ද මේ සිද්ධිය පැහැදිලි කරොත්? මේ සිද්ධිය මේ බීඩි ගේන ගිහින්. ඔව්. ඒ බීඩි ගේන ගියා මෙයාට නැtei කිව්වයි කියලා. ඔව්. මෙයා පිහින් ගැහුවා. පිහේ පොඩි පිහියක් ගෙනිහලා එයාට ගැහුවා අතට. අතට ගැහුවා. ඉතින් අත කැපුණා. ඔව්. ඊට පස්සේ ඉතින් ඒ ස්පිටාලට ගිහින් ආවා පොලිසිය. ඔව්. ඇවිල්ලා මෙයන් අරන් ගියා. ඔව්. ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලන් දැම්මා බන්ධනාගාර. ඔව්. ඉතින් බන්ධනාගාරේ ඉන්නකොට ඉතින් මෙයා ආවා. ඇවිල්ලා ඊට පස්සේ මෙයා මොකද තව සිද්ධියක් වුණා පොඩි මාමගේ පුතාට මොකද්ද කිව්වයි කියලා. ඒක පිට තමයි මේක වුණේ. මේ මාමගේ පුතා තමයි මේ මොකක් හරි ඉතින් කරයි කියලා තමයි කියන්නේ. අපි නම් දැක්කේ නැතුව කියන්න බෑ. මගේ අයියාගේ පුතායි මගේ. ඉතින් ඒ කොළඹ අරන් ගියා. කොළඹදී පැපොල් හැදුණා. පැපොල් වලට බේතක් විදලයි කියලා කියනවා. ඇත්තද දන්නේ නැහැ. දැක්කේ නැතුව මුකුත් කියන්න බෑනේ. අහරමත් කරයි කියනවා මේ මාමගේ. අහරමත් කරයි කියනවා. ඈ මොකද්ද කරේ කියන්නේ? කරයි කියනවා. ඉතින් අපි දැක්කේ නැහැ. කොළඹදී දොස්තර කෙනෙක් ඒගොල්ලන් කවුද එක්කන් ඇවිල්ලා මොකද මෙයාට බේතක් විද්දයි කියලා තමයි කියන්නේ. ඉතින් දෙකෙන් මොකක් වුණාද දන්නේ. පැපොල් රෝගෙට විද්දාද? පැපොලොත් හැදෙලා තමයි අරන් ආවේ ගෙදර 2011. ජනවාරි 29 වෙනිදා. ඔව්. ඊළඟට ඉතින් මෙයාට දැන් එන්න ලෙඩේ උස්සන්න වුණා. අරන් ගියා හැම තැනම කිසි තැනක බැරි වුණා. මේ අංශභාගිනේ හැදුනේ පැත්තක්. ඔව්. පණ නැති වුණානේ. ඔව්. ඉතින් හැම තැනම අරන් ගියා. ආයුර්වේද වල අරන් ගියා. සෑම තැනකටම අරන් ගියා. බැරි වුණා. ඉතින් මේ බැරි වුණා. ඉතින් අම්මත් ඒ ගමන තාත්තා නැති වුණා ඉස්සෙල්ල. ඊළඟට අම්මා නැති වුණා. ඉතින් මම මේ ගෙදර දැන් මම තමයි ඉතින් ඉන්නේ. දැන් අවුරුදු මමත් 18ක් විතර වෙනවා මිහාට ඇවිල්ලා මගේ ගෙදරින්. මේ එතෙක් මෙතෙක් කල් ඉතින් මම බලා ගන්නවා. ඒ ජීපීස් එකකින් ඇවිල්ලා බැලුවා. ආධාරයක් දුන්න රුපියල් 3000ක්. ඉතින් ඒක මදිනේනේ. ඒ ගන්න 5000 කරා. ඒ 5000ෙන් තමයි ඉතින් මාසෙකට සැරයක් මම යනවා ස්පිරිතාලේ ක්ලිනික්. බේත් ජීන්න යනවා. බේතුත් දෙනවා. මුත්‍රපටත් දානවා. මාසෙකට 600ක් ගන්නවා ඒකට. ඉතින් වියදම ඉතාම සැරයි. කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොම හරි කරන්න එපානේ. වටේ මිනිස්සු කැමති නෑනේ ලෙඩෙක් පාර යනටනේ. දැනුත් මේ යන්න මේ රෝද පුට්ටුවෙන් ලේස්තිය. මම ඔය දොර වහලා ඉතින් අයියලා අක්කලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන් මාසෙකට දවසක් විතර එනවා. ඒගොල්ලන් ඇවිල්ලා ඉතින් පිටි එකක් ගෙනත් දීලා සබන් කෑල්ලක් ගෙනත් තියලා යනවා. ඉතින් මං අර කඩේ මුදලාලිගේ කඩේ වැඩටත් යනවා. අද දැන් ආවේ මගේ මොනුපුරේ. ඉතින් කඩේ වැඩට සතියේට දවස් දෙකක් යනවා. තේ හදන්න යනවා. ඉතින් ඒගොල්ලන්ට උපකාරයක් ඉතින් කරන නැත්තේ නැහැ. ඉතින් ඒත් මදි. වියදම හරි සැරයි. මට පිටි නැතුව බෑ. දවසට පිටි දෙසරයක් දෙන්න. කෑම මාළු බිත්තර ඕන. ඉතින් කරන්නේ කොහමද කියලා අක්කල මෙක්කල වෙවි. ඉතින් මේ ඉන්න කන්නේ නැති වුණා දෙන්න එපායනේ. බිත්තරයක් ඕනමයි. දවල්ට කන්නේ නැහැ බිත්තර නැතුව මාළු නැතුව. කෙලෝලු තම්බල දෙනවා සුප් හදලා දෙනවා. ඉතින් මේ හිටව පහත මිනිසුත් ඉතින් ටිකක් උදව් අහනවා බලනවා මක් අද ඕන කරන කොහොම හරි අත්තාරින්නේ නැහැ. මං ඉතින් ඉන්නකම් හොඳයිනේ. මං ඉතින් මේ රෝද පුටුවක් ওই ගත්තා. ප්‍රජා පොලිසියකින් මම බැඳිලා ඉන්න. එරාලා හැමිල මට පුටුවක් දුන්න මේ අයිට කොයි තින් ඊයේ පෙරේද ඉස්සෙල් එකක් ගෙනා එක කැඩුනා. එක කරාන්ට පස්සේ ඔක තමයි ওই ගත්තේ. දැන් ඕකේ තියලා තමයි නාවන්න ගෙනියන්නේ. ඉතින් අයියේ ඉන්න වෙලාවට අයිය කරනවා. මම ඉතින් කොහෙවත් ගිය දවසට එයයි තමයි කරා.
ජීවත්වීම ඉතින් හැමදාම ඉන්නාවේ නෑ. ඉතින් ඉන්න ටික කල් අපි කරන්න පායනේ මොන හරි. මෙයාට වයස කීයද? වයන් දැන් 56ක් වෙනවා. 62. 56ක් කරා මට. ඔව් 62 නේ ඉපදිලා තියෙන්නේ. හා හා. වයස කී 31 දී තමයි තත්ත්වය. 31 දී තමයි මේ කොළඹ බෝගහන්දී රෙදි විකුණා. තට්ටු ක්‍රමයට. හ්ම්. තට්ටුව දාන් ඉන්නකොට රෙදි දැම්ම ගෙනihin පන්සලකට. පන්සලෙන් හොරාගත්තා. මෙයාට හොරු ගත්ත දවස් ඉඳලම මෙයාට නිඳ ගියේ නේ. ඉතින් මානසිකව ඩොක්ටර් හරිස්චන්ද්‍රය කියලා දොස්තර මහත්තයෙක් හිටියා මරුණයි. ඔව්. එයා තමයි මේ අවුරුදු ගානක් මෙයාට බෙහෙත් දුන්නේ. හ්ම්. තාම ඒ ක්ලිනික් වලට අරන් යනවා මං ඒ පොත. ඒ මාර්ගයෙන් ඉතින් බෙහෙත් ටික ගේනවා මාසෙකට දවසක්. යන්නෝ. කියන්න ඉතින් විස්තර මතකත් නැහැ දැන් ඉතින් අවුරුදු 9ක් වුණා. 2011 ඉඳලා මේ ජනවාරි 29 ඉඳට අවුරුදු 9 ඉවරයි 10. හ්ම්. මෙයාට මොනවද අවශ්‍ය දැන්? අවශ්‍යයි තින්න රෝද පුටුව ඉතින් ගැටුනම රෝද පුටුවක් දැන් ඉල්ලන්න කිව්වා ඒ ජියෝපිස් එකෙන්. ලියන ලියුම් අරන් එන්න කිව්වා රාලහම කෙනු. මෙට්ටයක් ඉතින් මේ නෙට් මෙට්ට ඒ හම්බ වුණා එක එක්කෙනා පන්සල් වල සමිති සමාගම් තිබ්බහම. ඒවට ඉතින් මම යනවා වැඩවලට ගියා රාලහම එන්න කිව්වහම ඉතින් ඒවත් හම්බ වෙනවා. අවශ්‍යයි තින් ඉන්නකන් ඉතින් කන්න බොන්න ටික දෙන්නේ දෙන්න ඕන නේ හැමදාම ඉන්නාවෙත් නැහැ. ඇත්තනම් ඉතින් කන්න බොන්න ටික දෙයි. මේ පවුලේ 3-4 වෙන්නේ අක්කලා දෙන්නෙක් ඉන්නවා මල්ලි කෙනෙක් ඉන්නවා අයියා කෙනෙක් ඉන්නවා. මෙයා තමයි ඉතින් මේ ඈතවස්සල සේරම කරේ මේ ගෙවල් දොරවල් හදන ඒවට උදව් කරේ. මෙයා? ඔව් ගඩොල් කැපුවා. මෙයාගේ තමයි ඉතින් ඉඩකඩම් තියෙන්නේ මෙයාගේ නමට. අයියාගේ නමට තමයි ඉතින් වතුර බිල් ලයිට් බිල් ඒව සේරම අයියා කරන්නේ අයියා බඳලා හක්මන. පදිංචි එහෙ ළමයි තුයි හාමිනේ එයා මෙහෙ ඉන්නේ. කඩේ ටච් කරනවා නිතරම වැඩවලට හලහමිත් එක්ක. ඉතින් අවශ්‍ය රෝද පුටුවක් තමයි දැන් අද හිට වගේ වුණ මේකත් දැන් අබලන් වෙන්න ගිහින්. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා මේකත් හම්බ වෙලා. මාසිකව යම් මුදලක් අවශ්‍යද? අවශ්‍යයි ඉතින්. මාසිකව ඉතින් දෙනවනම් හොඳයි පිටිපැකට් දෙකක් විතර යනවා මාසෙකට ඉතින්. නෙස්ට මෝල් බොන්නේ වෙන පිටිජාති බොන්නේත් නැහැ. අම්මාගේ දුරකථන අංකය මොකද්ද? 0.71 0.71 0.9 0.9 72 881 881 ආයි මොකද 0.71 0.9 0.9 72 72 881 881 මේ කොහෙද මාලිම්බඩ? මාලිම්බඩ මේ ලිපිනේ කොහෙද? නෑ මාලිම්බඩ තොටුපළවත්ත නෑ තොටුපළවත්ත මාලිම්බඩ පාලටුව පාලටුව ඔව් තොටුපළවත්ත මාලිම්බඩ නැගෙනහිර වසම අම්මා විවාහකද? නෑ අවිවාහකයි මගේ පවුලේ 9ක් මම ඉතින් මේ අක්කගේ ගෙදර හිටියේ උදව් කරගෙන මේ අක්කට අක්කන් හරියට පොපරල මෙරුව. මරුව. 2013 සැප්තැම්බර් 6 වෙනිදා. 4 වෙනිදා. ඉතින් අක්ක මරුණට පස්සේ මෙයා ඉතින් බලා ගන්න කෙනෙක් ඇත්තෙම නැහනේ. මම අර දිගටම කඩේ වැඩට ගියා දැන් යන්නේ දවස් දෙකයි. සඳුදායි සිකුරාදායි විතර. අවශ්‍ය ඉතින් රෝද පුටුව නම් දැන් අබලන් වෙන්න ගිහින් අර වාඩි වෙන්න යනකොට මේ කදිනකොට මේක මෙහෙම එකතු වෙනකොට අර තඩබඩ ගාලා හෙල්ලෙන ඉතින්.
මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.